ඔබ ඇලිත් සජීව ලෙස සංවාදය සමගින් කොරෝනා වසංගතය හමුවේ දරුවන්ගේ අධ්‍යාපනය අපි අද සංවාදයට භාජනය කරන්න අපිට දුරකථන නැමතුමක් තිබෙනවා අයබෝන් කතා කරන්න. අයබෝන් මේ වෙලාවේ කතා කරන්න. අයබෝන් අපිට බහිනවා කතා කරන්න. මේ වෙලාව විශේෂයෙන්ම ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයට ස්තුතිවන්ත වෙනවා මෙවැනි කාලීන වැඩසටහනක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්. ඔබතුමාගේ නම සහ ප්‍රදේශය? මම සරත් ආනන්ද කතා කරන්න බණ්ඩාරගමින්. ඔව් සරත් ආනන්ද. ඔව් විශේෂයෙන්ම කරු අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීනුත් ඉන්න වෙලාවේ මට පහේ ශිෂ්‍යත්ව විභාගයේ සම්බන්ධයෙන් තියෙන කාරණාවක් පිළිබඳව කතා කරන්න හිතුණා. ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි, විශේෂයෙන්ම දන්නවා අපි 2016 තමයි මේ අලුත් විෂය මාලාවේ පළවෙනි වතාවට විභාගයට ඉදිරිපත් වෙන දරුවන් නෙවර විභාගයට ඉදිරිපත් වෙන්නේ 2016 කේ පන්තියට පිවිච්ච දරුවෝ. තමයි සාමාන්‍යයෙන් 2019 පාසල් අවසාන වාර විභාගය පවත්වලා නොවැම්බර් මාසේ 29 වෙනිදා නිවාඩු ලබා දෙන්න මට මතක විදිහට. නමුත් මේ පාසල් වාරය අවසන් වෙච්ච දවස වෙනකොට අපේ දරුවන්ට පෙළපොත් ටික ලබලා දෙන්න බැරි වුණා. පෙළපොත් ලැබුණ ජනවාරි මාසේ සම්පූර්ණ කාලයක් ගියාට පස්සේ අලුත් විෂය මාලාවට. එතකොට තව පැත්තකින් ගුරු මාර්ග උපදේශ ලැබීමත් සම්පූර්ණ ප්‍රමාදයක් සිද්ධ වුණා. එතකොට 2020 පළවෙනි වාරේ අධ්‍යාපන චාරිකා ක්‍රීඩා උත්සවයේට අපේ දරුවෝ සහභාගී වෙනකොට පළවෙනි වාරයේ තුළ අපිට වැඩ කරගන්න ලැබිච්ච කාලය ඉතාමත් අඩු වුණා. මම ප්‍රශ්නයක් විදිහට මතු කරන්නේ දැන් අපිට හැකියාව තියෙනවා විශේෂයෙන්ම 3-4-5 කියන ශ්‍රේණිවල දරුවෝ අධ්‍යාපනය ලබද්දි ශිෂ්‍යත්ව විභාගයක දරුවන්ට විශේෂයෙන් මේ වෙලාවේ කියන්න ඕනේ දරුවන්ගේ පැත්තේ ඉඳලා දරුවෝ දිහා බලන අධ්‍යාපන අමාත්‍යවරයෙක් ඉන්නවා. ඒක බොහොම පැහැදිලි. කෙනා ගරු අමාත්‍යතුමනි ගුරුවරුන් වෙනුවෙන් දෙමව්පියන් වෙනුවෙන් සහ දරුවන් වෙනුවෙන් ඔබතුමා මේ නිලධාරීන්ව ඉන්න වෙලාවේ චුට්ටක් ප්‍රසිද්ධිය ප්‍රකාශයක් කරනවා නම් වඩා වැදගත් ශිෂ්‍යත්ව විභාගයක දැන් පාසල පටන් ගන්න කවද්ද එදාට අපට පුළුවන් නම් විෂය සීමාව මෙන්න මේකයි. පස්වන ශ්‍රේණියේ සිංහල කියවීම පොතේ මේ පාඩම දක්වා විතරයි විභාගයට අපි සලකා බලන්න. පරිසරයේ මෙන්න මේ පාඩම දක්වා ප්‍රශ්නේ පැහැදිලිව ඔබතුමාගේ පැහැදිලිව සරතාන්ද මහත්මයා බොහොම ස්තුතියි. අපි මට තව කොයිති අවස්ථාවක් දෙන්න පුළුවන් නම් අපිට කාලය සම්බන්ධව ඔබතුමා සැලකිලි මත යොදී ඉක්වා හාම කිරීම මට අහන්න බලන්න මොකද අපිට අවස්ථාව බොහොම කෙටි කියන්න. ඔව් දැන් අගරු අමාත්‍යතුමනි පහුගිය අවුරුද්දේ පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ දරුවන්ට දිවයිනේ ජාතික මට්ටමේ හෝ ඩිස්ත්‍රික් මට්ටමේ ස්ථාන ලබලා දෙන්නේ නැහැ. එනිසා මම හිතන්නේ ජපන් සංචාරයට යන දරුවෝ තෝරගන්න ක්‍රමවේද මොකක්ද කියන කාරණාවත් හරි චුට්ටක් ප්‍රශ්නයක් තියෙනවා. පැහැදිලි. බොහොම ස්තුතියි සරතනන්ද මහත්මයා ප්‍රශ්න දෙකක් අහන කොට එමෙතුමනි. ඔව් මම සුභවන්ත වෙනවා සරතනන්ද මෙතුමාට මේ වැඩගත් දරුවන්ගේ පැත්තෙන් වැඩගත් ප්‍රශ්නයක් මතු කිරීම සම්බන්ධයෙන් මෙතන පහේ ශිෂ්‍යත්ව සම්බන්ධයෙන් විතරක් නෙමෙයි සරතනන්ද මහත්මයා උසස් පෙළ සම්බන්ධව ওই ප්‍රශ්න ඕ විදිහම තියෙනවා. ඒ කියන්නේ දැන් අර අපේ කොමසාරිස්තුමා රෝල්ලා කිව්වා දැන් උසස් පෙළ දරුවෝ ගිය අවුරුද්දෙත් දැන් පළවෙනි වතාවට විභාග කරන දරුවෝ ගිය අවුරුද්දේ අප්‍රේල් මාසෙත් පාස්කු ප්‍රහාරය හේතුවෙන් මාස 3-4 ඔවුන්ගේ මේ අධ්‍යයනය අහිමි කරගත්තා. දැන් දැනට මාසයක් අහිමි කරගෙන තියෙනවා. මේකේ කෙලවර කොතනද කියලා තාම මේ අවුරුද්ද කියන්න බෑ. ඒ නිසා ඔවුන්ගේ විෂය මාලාවන් ආවරණය කර ගැනීමේ කටයුත්තේදී ඉතාම අභියෝගාත්මක තැනක තමයි දරුවෝ ඉන්නේ. ආනන්ද මහත්මයා කියපු පහේශ්‍යත්තේ තදාලා දරුවන්ගේ කාරණෙත් අපි තේරුම් ගන්න තියෙනවා. ඒ නිසා අපි මෙතෙන්දී අවසාන තීරණය ගනු ලබන එක දේශපාලන තීන්දුවක් නෙමෙයි. පළවෙනි කාරණේ කියන්න ඕනේ. ඇමතිවරයා ගනු ලබන තීන්දුවක් නෙමෙයි. විභාග කොමසාරිස්තුමා ඇතුළු මේ බුද්ධිමතුන් අපි දරුවන්ගෙන් පාමික අහනවා. අහලා තමයි මේ අවසාන තීන්දුව ගන්නෙ. හැබැයි ගන්න තීන්දුව මම ඉතාම වගකීමෙන් ආනන්ද මැතිතුමනි කියන්නම් දරුවගේ පීඩනය අවම වෙන ආකාරයේ පහේශ්‍යත්තේ දරුවට වෙන්න පුළුවන් උසස් පෙළ දරුවට වෙන්න පුළුවන් ඒ දරුවට තියෙන පීඩනය ආතතිය අවම වෙන ආකාරයේ තීන්දුවක් තමයි ගන්නෙ. මේ ඊයේ පෙරදත් අපි මේ මෙවැනි සාකච්ඡාවේදී මේක පැහැදිලි කරා. දැන් රකිත
දැන් ලන්ඩන් ඒ ලෙවල් ලන්ඩන් ඕ ලෙවල් විභාග තියෙනවනේ. දැන් ලන්ඩන් ඒ ලෙවල් කියලා කියන්නේ එක දවසක මුළු ලෝකෙම පවත්වන විභාගයක්. එක දවසක මුළු ලෝකෙම ලන්ඩන් ඕ ලෙවල් පවත්වනවා එකම පේපර් එක. හැබැයි මේ මේ යුරෝපීය කොවිඩ් 19 මේ 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 රෝගෙට බිලි වෙච්ච වෙලාවේ ඒ බලධාරීන් මොකද තීන්දුව කරේ? මෙවර ලන්ඩන් ඒ ලෙවල් ඕ ලෙවල් එක්සෑම් දෙකම තියන්නේ නැහැ. තියන්නේ නැහැ මිසරේ. තියන්නේ නැහැ කියන්නේ විභාග කල් දැම්මද? කල් දාන්නේ නැහැ. එහෙනම් මොකද කරන්නේ? දරුවගේ පාස්ට් රෙකෝඩ්ස් බලනවා. පැරණි දරුවගේ වාර්තාවන්, අනිත් පන්තිවලදී ගත්ත ලකුණු ප්‍රමාණයන් අරගෙන දරුවට වෙනම ග්‍රේඩ් එකක් දෙනවා. දැන් බලන්න කොයිතරම් දරුවට සංවේදී වුණාද කියලා එතෙන්දී. ඉතින් අපි ගන්න තීන්දුව අපි ගන්න ආනන්ද මැතිතුමනි චකිතයක් තියාගන්න එපා. දරුවන්ගේ පීඩනය අවම වෙන ආකාරයේ තීන්දුවක් මිසක්කා දේශපාලකයන් විදියට අධ්‍යාපන ඇමතිවරයා විදියට මට ප්‍රශස්ති ලබා ගන්න ආකාරයේ හෝ වෙන වෙන අරමුණකින් අපි මේ තීන්දුව ගන්නේ නැහැ. ඉතාම පැහැදිලි. ඉතාම පැහැදිලි. ඒතර ඒ නිසා දරුවන්ගේ පාඨමාලාව ආවරණය කරගන්න බැරි වෙච්ච දේවල් තියෙනවා නම් ඔව් ඒක ඉතාම පැහැදිලි. එයින් බැහැර කළා දරුවට මේ අවස්ථාව ලබා දෙන්න ඕනේ කියලා කියන කාරණේ එන කිසිම ගැටලුවක් නැහැ. ඒක දෙවෙනි කොටසක්. එතම දෙවිනි කාරණිය ඇහුවේ මහානේ ශිෂ්‍යත් විභාගයේදී දිස්ත්‍රික් හෝ සමස්ත ලංකා අපි ලංකා පුරාම ඉහිලින්ම ලකුණු ගත්තු හැම කලාකරුවෙක්ම එක දරුවෙක් ගෙනල්ලා පහුගිය 20 වෙනිදා අපේ සියලුම ඔවුන්ට විශාල තෑග්ගක් දෙන කටයුතු කළ තිබ්බා. නමුත් අපේ සාම්ප්‍රදායිකව දරු يعني විභාගයේ දැන් මෙහෙමනේ රකිත මේක තියෙන්නේ ශිෂ්‍යත් විභාගයේ ලකුණු දෙන්නේ 200 පොලිතනේ. ලකුණු 200 දෙන්නේ. දැන් ඒතර අර ජනප්‍රිය පාසල් වලට යන කඩින් ලකුණක් එනවා. හැබැයි දැන් ගමේ මොකද කියන්නේ? ඉස්කෝලේ මොකද කියන්නේ? අම්මා මොකද කියන්නේ? ගුරුවරයා, සමාජය, මාධ්‍ය මොකද කියන්නේ? දරුවා ලකුණු 150ක් කරන් දිනවා. හැබැයි දරුවා කියන්නේ දරුවා ෆේල් කියලා. 200න් 150ක් කරන් දිනවා. 75%. එහෙනම් B plus එකක් දරුවට තියෙන්නේ. හැබැයි අපි පුරුදු වෙලා තියෙන්නේ දරුවා ෆේල් කියලා කියන්නේ. ඒ නිසා අර ජනප්‍රිය පාසලට යන ඉහළ කට් ඔෆ් මාක් එකක් ගත්ත දරුවෝ ගැන විතරක් ප්‍රශස්ති ගානක් කරාම පාසල් පද්ධතිය අති බහුතරයක් දරුවෝ යම් මන්දෝත්සාහීභාවයකට පත් වෙනවා. ඒ නිසා තමයි අපි හැම වෙලාවෙම දැන් උසස් පෙළත් සාමාන්‍ය පෙළත් වගේ තේමනේ. ඒ ලෙවල් විෂයන් ඒ තුනම ගත්තු දරුවා ගැන මුල් පිටුවේ විශාල දෙයක් තියෙනවා. හැබැයි හතරවෙනි පිටුව, පස්වෙනි පිටුව, හයවෙනි පිටුව පෙරළුවම තමයි පේන්නේ විභාග අසමත් වෙලා ක්‍රුමිනාශක පානය කළ දිවිනසාගත දරුවන් පිළිබඳ කතන්දරේ. ඉතින් දරුවා හැම සමත් දරුවෝ අසමත් දරුවෝ කියලා අපි බෙද දරුවෝ බෙදන්න සූදානම් නැහැ. මේක තමයි අපේ න්‍යාය. දරුවා සමත් සිළුම් දරුවා සමත්. දරුවා සම දරුවා අසමත්ද සමත්ද කියලා කියන බෙදීම තමයි අපේ දේශපාලන සංස්කෘතියේ තියෙන ඉතාම තුච්චම අශීලාචාරම බෙදීම තමයි දරුවා මේ ආකාරයෙන් බෙදපු එක. ඒක වැරදි. ලෝකෙ කොහෙවත් දරුවෝ එහෙම බෙදන්නේ නැහැ. දරුවෝ බෙදන්නේ නැහැ. මම දන්නවා දැන් ඇමරිකාවේ පුංචි ප්‍රයිමරි ස්කූල්, ඒ කියන්නේ මේ 3 4 5 දරුවන්ට උනත් අපි කියන එලිමන්ටරි ස්කූල් එකනේ. ඒකෙදි දරුවට ප්‍රශ්න 10ක් දුන්නම රකිත දරුවාගේ ප්‍රශ්න 10න් අපි දන්නකෝ 3ක් දරුවා වැරදි කියලා. හැබැයි අධ්‍යාපන ක්‍රමය ඇතුලේ වැරදි ලකුණ දාන්නේ නැහැ. දැන් හරි 7ට හරි ලකුණ දාලා අර 3 ඉතුරු කරලා තියෙනවා. ඇයි? උඹ වැරදි කියලා කියන මතය දරුවට දෙන්න හොඳ නැහැ කියලා කියන එක. ඔබ අසමත් කියලා කියන මතය දරුවට දෙන්න හොඳ නැහැ කියලා කියන එක. ඒ නිසා අපි දරුවෝ සමත් අසමත් කියලා බෙදන්නේ නැහැ. ඇත්තටම අසමත් වෙලා තියෙන්නේ දරුවාගේ දක්ෂතාවයේ තේරුම් ගන්න බැරි වෙච්ච පාලකයෝ. දරුවාගේ දක්ෂතාවයේ කුමක්ද කියලා තේරුම් ගන්න බැරි වෙච්ච ගුරුවරයා. දරුවාගේ දක්ෂතාවයේ කුමක්ද කියලා තේරුම් ගන්න බැරි වෙච්ච අම්මා තාත්තා. හැම දරුවෙක්ම කුමකට හෝ දක්ෂයි මේ රකිත. හැබැයි දක්ෂ කුමටද කියලා හොයාගන්න අපි අදක්ෂ වෙලා තියෙනවා. මේක තමයි අපේ රටේ අධ්‍යාපනයේ තියෙන බරපතල ගැටලුව. ඉතින් අපි එතෙන්ට දරුවෝ තල්ලු කරන්නේ නැහැ ආනන්ද මැතිතුමනි. ඉතින් අපි අපේ මේ 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 වැඩපිළිවෙල ඇතුලේ අපේ අධ්‍යාපන ප්‍රතිපත්තියන් ඇතුලේ අපි හැම දරුවෙක්ම දක්ෂෙක් විදිහට තමයි පිළිගන්නේ. ඒ දක්ෂතාවය තියෙන දරුවා ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියලා කියන කාරණේත්, ඔහුගේ දක්ෂකම් මතු කරගන්නේ කොහොමද කියලා කියන කාරණේත් අනුව තමයි අපි අපේ ප්‍රතිපත්ති ගොඩනගන්නේ. අපිට දුරකථනයේ ගුණතිස්ස ස්වාමින් වහන්සේ ආමන්ත්‍රණය කරන මාතරින් අවසර අපි හැමතුරුනේ කතා කරන්න පුළුවන් බාහසට. අපේ අපිට හැමෝටම ඔව්.
මාතරින් කතා කරන්නේ. අවසරයි. මාතර කොයි දාමුනේ මාතරින් අහන්නේ. මාතරින් කතා කරන්නේ අපේ අතුමක් ඉන්නවා. ඉතින් මේ ආයතන මාතෘජාගයට විශ්වවිද්‍යාලයට එනවා දෙන්නේ වැඩකට යාත්‍රා කිරීම. ඉතින් ඒ නිසා මේ වෙලාවේ මේ සිදුපත් කරනවානේ මේ අතරම පාසල් අධ්‍යාපනයට වගේම පිරිවෙන් අධ්‍යාපනයටත් මොන හරි වැඩ පිළිවෙලක් කියනවාද? ඊළඟට මේ මාසේ තමයි සාජේක පන්දිකේ විභාගයේ පැවැත්වෙන්නේ. ඉතින් අපේ දරුවෝ විභාග සංසාරිතුමාගේ අහන් කැමති මේ විභාගය කොයි තරම් දුරට කරනවාද? ඉතින් ස්වාමීන් වහන්සේලා පිළිගඳවත් මොන හරි යමක් අපේ ඇමතුමාගෙන් බලාපොරොත්තු වෙනවා පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳවත් යමක් අපිට සඳහන් කරාවි කියලා. ඉතින් අපි නැත්තම් ඉතින් හම්බෙන්න හැමලාට සත්‍යංගලබු පාඩුවක් වේවි. මොකද අපි හැමෝටම පැහැදිලි අවසරයි. අපි හැමෝටම තවත් දුරක් අතරම තුමක් අපිට තිබෙනවා. අයබෝන් කතා කරන ඔබ නම කොයි ප්‍රදේශෙන්ද කතා කරන්නේ? අයබෝන් මම පානදුර ප්‍රදේශයෙන් කතා කරන්නේ. අයියේ සැසේන්දරංජ මගසංග. ඔව්. මේ මම ඊතක්ෂලාව දැන් කියු විදියට ඊතක්ෂලාව ප්‍රෝග්‍රෑම් එකට ගියා. මම මේ අවුරුද්දේ ඉරවල කරන්නේ. මේ මට ඒක අර ඊතක්ෂලාවට ගියාන් පස්සේ අර ඉන්ටේට් නැතුව මේ යන්න දෙන්නේ නැහැ මේ ප්‍රෝග්‍රෑම් වලට. මට මේ ප්‍රශ්න පත්‍ර ගන්න මේ ඉන්ටේට් නැතුව මේ යන්න දුන්නේ. ඒ කියන්නේ කවද පුතා මදුශංක පුතා කවද්ද මේ අන්තර්ජාල ඔස්සේ ඊතක්ෂලාවට යන්න උත්සාහ ගත්තේ කවද්ද? නෑ මං දැනුත් දැන් ගියා. දැන් මේ ප්‍රෝග්‍රෑම් එක බලන් ඉන්නේ අපි. මේ දැනුත් මං ගිහිල්ලා මේ ඊතක්ෂලා ප්‍රෝග්‍රෑම් එකට ගිහින් ප්‍රශ්න පත්‍රයක් කියපු විදියට ගන්න හැදුවා. ඒත් ගන්න දුන්නේ නෑ මේ ඉන්ටර්නෙට් නැතුව අන්තර්ජාල සම්බන්ධතා නැතුව ගන්න දෙන්නේ. මදුසංක අන්තර්ජාල සම්බන්ධතාවේ අවශ්‍යයි. නමුත් අමතුමා පැහැදිලි කරන්න data යන්නේ නැහැ. ඒ කියන්නේ වියදමක් යන්නේ නැතුව. ඒ කියන්නේ data භාවිතයක් සඳහා වියදමක් යන්නේ නැතුව. නොමිල දැනට මොකද TRC අපිට පැහැදිලි කරලා දුන්නා. අපිට අනුමැතිය දීලා තියෙනවා කිසිම එකකින් අයි කිරීමක් නැහැ කියලා. මදුසංක දැන් පුතා මෙතන කියන්නේ අන්තර්ජාල පහසුකම් ඔබට අවශ්‍යයි. ඊතක්සලට පිවිසෙන්න. නමුත් ඔබට data වලට මුදල් වියදමකින් තොරව ඇතුල් වීමේ පහසුකම් දීලා තියෙන්නේ. හැබැයි ඔබට අන්තර්ජාලය පහසුකම් නොමැතිව ඊතක්සලාවට යන්න බෑ. ඒක නිරවුල්. හැබැයි ඊතක්සලාව තුලට ප්‍රවේශ වීම සඳහා ඔබට අමතර මුදලක් දරන්න ඕනේ නෑ. නැත්නම් මෙතෙක් කල තිබුණේ එහෙම නෙමෙයි. ඔබට අන්තර්ජාලය සඳහා ගෙවන්නට ඕනේ. ඊතක්සලාවට ඇතුල් වීම සඳහා data වලටත් ගෙවන්න ඕනේ. ඒතර අපි රාජ්‍ය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තේ. ඒ සමාගම් සියල්ලත් එක්ක සාකච්ඡා කරලා පොදු තීන්දුවක් ගත්තා. ඒ data free යන්න මේ අවස්ථාව දෙන්න අපේ දරුවන්ට. ඒක ක්‍රියාත්මකයි. බොහොම සූතිය අමතුමනි පැහැදිලි කිරීමත් එක්ක අපි මදුසංකගේ ප්‍රශ්නය මම අමතුමාකට එන්න කලින් මම සෝදානම් විභාග කොමසාර ජෙනරාල්තුමනි සරත් පූජනතුමනි දැන් මේ ප්‍රාචීන පඬිතු විභාගයට මොකද වෙන්නේ කියන ප්‍රශ්න අතර අපේ අවධානය යොමු නොවුණු විභාගයකට ස්වාමීන් වහන්සේ සාමුද්‍රයෙන් සාමුද්‍රයෙන්සන්නේ. ඔව් දැන් මේ වෙලාවේ මතක් කරන්න ඕන අපි දැන් අපොස සාමාන්‍ය පෙළ විභාගය හා සමාන විභාගයක් තමයි මූලික පිරිවෙන් අවසාන විභාගය. ඒකට මේ සැරේ අපි තීරණයක් ගත්තා මේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙනකොටම මූලික පිරිවෙන් අවසාන විභාගෙත් ප්‍රතිඵල නිකුත් කරන්න. ඒක මේ අමාත්‍යතුමාගේ රැස්වීමේදී අපි සාකච්ඡා කරලා ගත්ත තීරණයක්. ඒක ඉතින් සතුටුදායක දෙයක්. විශේෂයෙන් පිරිවෙන් අධ්‍යාපනය කෙරෙහි දැඩි අවධානයක් දැන් යොමු වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රාචීන විභාගෙත් තව ටිකක් කල් තියෙනවා. දැන් ඔබ වහන්සේලාට පුළුවන් මේකට සූදානම් වෙන්න. ඒකට අපි මේ වාතාවරණය අනුව බලලා සුදුසු වෙලාවක අපිට මේ විභාගයේ තියන්න පුළුවන්. මේ සියල්ල අපි ලෑස්ති කරමින් පවතින්නේ. අපි වෙනදා තිබ්බ වකවානු තුල අපිට තියන්න බැරි වෙයි. මොකද අපි මේ රටේ තියෙන වාතාවරණය අනුව. එතකොට අපි හැබැයි ස්ථිර වශයෙන් මේ විභාග තියන්න මූලික කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඒ නිසා ඔබ මේ ප්‍රාචීන විභාග මේ ටිකක් අමාරුයි. ඒ නිසා මේ මොකක් මහන්සි වෙන්න ඕන ස්වාමීන් වහන්සේලා. ඒ නිසා කරුණා කරලා දැම්ම සූදානම් වෙන එක හොඳයි. පාඩම් කරන්න තියෙනවා. මොකක් අමාරුයි මේ විෂයන්. ඊළඟ අධ්‍යාපනය හා සම්බන්ධ අමතුමනි මැදිහත් දැන් අපේ ගුණතිස්ස හඳුරෝ කිව්වේ මේ අපේ පිරිවෙන් ගැනත් බලන්න නැද්ද කියලා වගේ තමයි. අහිංසක වැසෙල්ලක් අපේ හාමුදුරන්ට තිබුණේ නෑ. අපේ මුලදිත් කිව්වනේ අපි කිසිම විදියකින් ශිෂ්‍යයා දරුවා බෙදන්න උත්සාහ ගන්නේ නෑ කියලා. එකක වර්ගීකරණයක් නෑ. දැන් පිරිවෙන් සම්බන්ධයෙන් අපිට තියෙනවා අලුත් විශාල දැක්මක්. අතනම් පිරිවෙනක් පිරිවෙන් අංශය කියලා කියන තැනට සීමා කරන්නේ නැතුව පිරිවෙනක් දෙපාර්තමේන්තුවක් බවට පත් කළා.
එහි අනන්‍යතාවය එහි අවිච්චින පැවැත්ම කොහොමද තහවුරු කරන්න කියලා කියන එකට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව අපි සකස් තියෙන්නේ. ලංකාවේ පිරිවෙන් තියනවා මේ 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 රකිත 817ක්. 817ක් පිරිවෙන් තියනවා. මහා පිරිවෙන් 223ක් තියෙනවා ලංකාවේ. 74000ක් ඉගෙන ගන්න දරුවෝ. මේ මේ භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ ශිෂ්‍යෝ 76000ක් ඉගෙන ගන්නවා. විශාල ප්‍රමාණයක්. ඒ නිසා අපි කිසිලෙසක කියන්නේ අපේ මේ සංස්කෘතික හරපද්ධතිය රැකගෙන මෙතෙන්ට ගෙනාවි පිරිවෙන්. පිරිවෙන්. ඒ නිසා පිරිවෙන් අපි පිරිවෙන් අධ්‍යාපනය කොහොමද මේ ඊළඟ සතවර්ෂයට ගෙනියන්නේ? දැන් අපි මේ ළඟදිත් අර පිරිවෙන් පත්වීමක් දෙන වෙලාව අපි කිව්වේ පිරිවෙන් අධ්‍යාපනය ඇතුළට මේ තාක්ෂණය කොහොමද ගෙනියන්නේ? දමිළ භාෂාව, ඉංග්‍රීසි භාෂාව, ජාත්‍යන්තර භාෂාවන් කොහොමද පිරිවෙන් වල විෂය බාට පත් කරගන්නේ කියලා කියන සාකච්ඡාවේ අපි ඉන්නේ. ඒ නිසා අපේ ගුණතිස්ස සහෝදරෝ නේද? අපේ ගුණතිස්ස සහෝදරනේ කිසිලෙසක ભેදයක් නැහැ. අපි අග්‍ර ප්‍රමුඛත්වය අපේ මේ තෝරා ගැනීම ඇතුලේ පිරිවෙන් සම්බන්ධයෙන් අපි මේ දක්වනවා. ඒ කියන්නේ කිසිම දෙගිඩියක් ඔබ අහසට තියාගන්න එපා. එමෙතුමනි ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ හදාරන දරුවන් හා සම්බන්ධව මැදිහත් වීම ප්‍රමාණවත්ද? බලන්න අර අපේ අතරගලිකම්තුමා ප්‍රේමදලිකම්තුමා කියපු කාර්යයෙන්ටම යමක් එකතු කරන්න ඕන රකිත. දැන් ඇත්තටම ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස් පෙළ ලියන දරුවෝ ගත්තම මං මේ අර විවේක කාලෙදිත් අපේ කොමසාරිස්තුමාගෙන් ඇහුවේ දරුවෝ 8000කට අඩු ප්‍රමාණයක් ඉන්නේ. දැන් මේ දරුවෝ හැම කෙනාම අන්තර්ජාල පහසුකමත් එක්ක ඉන්න දරුවෝ. අන්තර්ජාල පහසුකමත් එක්ක ඉන්න දරුවෝ. ඒතර ඒ දරුවන්ට විකල්ප අවස්ථාවන් මේ දූල පුතාලට ගොඩාක් තියෙනවා. ඒතර අපි ඒ ඒ ඒ පිළිබඳව අවබෝධයක් තියාගෙන ඉන්න එක. දෙක අපි මේ මොහොතේ අපිට මේ ජාතික රූපවාහිනිය තියෙන නාලිකා දෙකක් අපි මේ 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 අපි මේ මොනවද කියන්නේ අපි මේ කුලියට අරගෙන අපි සුදුවන්තර බන්දුල ගුණවද නැමැතුමාට එතුමා මේ විශාල කැපකිරීමක් කරා ජාතික රූපවාහිනිය අධ සභාපතිතුමා ඇතුළු ඒ සියලු දෙනාම විශාල කැපකිරීමක් කරා තමගේ නාලිකා දෙකක් දන් දුන්නා. මේ 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 ජාතික අවශ්‍යතාවයේ තේරුම් අරගෙන සාමාන්‍යික දේශීය පාසුවඩක් නෙමෙයිනේ. ඉතින් හරි වචනේ කොලියරත් නෙමෙයි මං හිතන්නේ. ඔව් හැදුවේ යම් ඉතාලම මේ අර මූලික ක්‍රියාවන් නේද? ඒතර අපි දැන් විශ්වවිද්‍යාල අපේ ප්‍රේමදල කමැතුමා කිව්වේ එක අපේ නාලිකා දෙක පටන් අර ගන්නවා. හැබැයි එහි අර මොනවාද ඒකට කියන්නේ මේ 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 පතය මේ දෙක එකට එකතු කරන්නට ඕනේ විකාශයේදී මුළු රටටම මේක දැනෙන්න පෙනෙන්න දරුවන්ට දැර්ශනය වෙන්න නම් ඒ නිසා අපිට මේ සීමිත විෂයන් සංඛ්‍යාවක් තමයි එන්.අයි.ඒ. ආයතනය ජාතික අධ්‍යාපන ආයතනයේ මූලිකත්වයෙන් අපි කටයුතු කරගෙන යනවා ආචාර්ය සුරින් ජාන්තර දාලොත් මෙතුමතුළු කණ්ඩායම. දැන් අපි හැබැයි අපේ ඉලක්කය රකිත මට කියන්න ඕනේ එක අපේ ඉලක්කය ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යංශයට අනුබද්ධිත වෙනම රූපහානි නාලිකාවක් වෙනම ගුවන්විදුලි නාලිකාවක් පාතගෙන යන එක. ඒක ගොඩාබේ රාජපක්ෂ ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගන්න තියෙන්නේ. අපි ඊළඟ කැබිනට් පත්‍රිකාව අද මම මෙතෙන්ට එන්නේ බන්දුල ගුණවර්ධන ඇමතුමත් මමත් ඒ කැබිනට් පත්‍රිකාව අත්සන් කරලා අධ්‍යාපන ඇමතිවරයා විදිහට මේක ඉතා වැදගත් සාකච්ඡාවක් අධ්‍යාපන ඇමතිවරයා විදිහට ජනමාධ්‍ය ඇමතිවරයා විදිහට සාකච්ඡා කළා. අපි ඇත්තරම වෙනම නාලිකාවක අද හවස්වරුවේ ආ ඔබ හිටිය මම හිතන්නේ මේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ඒ අත්සන් කරේ කැබිනට් පත්‍රිකාව අද හවස 3ට තිබ්බයි ඒ සාකච්ඡාවේදී. එදා අපි අපේ ඉලක්කය අපි හඹාගෙන යනවා. අපි වෙනම නාගක එතකන් මේ මේ එතෙක් යම් විදියක සියලු දේවල් දැන් උදාහරණයක් විදියට 6ේ දරුවට 7ේ දරුවට 8ේ දරුවට මේ යම් නාලිකාවෙන් යමක් දෙන්නට ඕනේ. හැබැයි නාලිකාවෙන් වෙන්නේ මේ රකිත අධ්‍යාපනය විතරක් නෙමෙයි. දරුවාගේ තව බොහෝ දේවල් තියෙනවා. විනෝදය දැනුම මේ මෝහත් කරගන්නා වූ නොයෙක් දේවල් තියෙනවානේ දරුවා අතරේ. ඒ නිසා අපි මේ මේ සියලුම දරුවන්ට යමක් දී ගන්න පුළුවන් මට්ටමකට අපි ගොඩනගෙනවා. අපි අධිර දෙකකින් යන්නේ මේ 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 රටේ මේ මොහොතේ බලාත්මක වෙලා තියෙන මේ පරිසරය ඇතුලේ කරන දේ එකක්. හැබැයි දීර්ඝ කාලිනව අපි කොහොමද මේ තාක්ෂණය දරුවන්ට ගෙනියන්නේ කියලා කියන කාර්යයේ දෙවෙනි එක. ඉතින් අපි කිසිම දරුවෙක්ට ආවාසියක් නොමන ආකාරයට මේ කටයුතු ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මතක තියාගන්න ඉංග්‍රීසි මාධ්‍ය දරුවෝ විතරක් නෙමෙයි. දැන් ඔන්ලයින් පහසුකම් නැති, රූපහානි නැති, ගුවන්විදුලි නැති එහෙමත් දරුවෝ කොටසක් ඉන්නවා මේ රටේ. වතුකරේ දරුවෝ ගුවන්විදුලියක් ගෙදර නැහැ. ඒතකොට අපි ඒ ගැනත් රකිත අපි බොහොම සංවේදීව එක දිහා බලලා තියෙන්නේ. අර කොන්සර්ට්ස්මක් අර ජාතිපස අධ්‍යක්ෂතුමා කර කිව්වා මේ තැපල් මාර්ගික කොහොමද ඒ දරුවට මේ ටික ගෙනියන්නේ කියලා. ඒක ගැනත් අපි සංවේදී.
අර ප්‍රමාණයක් විදිහට ගත්තොත් අර ඉංග්‍රීසි මාධ්‍යෙන් ඉගෙන දරුවන් ප්‍රමාණයට වඩා වැඩි එතන. නමුත් මේ හැම දරුවම අපේ දරුවෝ. අපි මේක දිහා බලන්නේ අර නැවත ආරම්භ කරපු තැනින් කිව්වොත් දරුවන්ගේ මානෙම පමණයි. කොළඹ විශාඛා විද්‍යාලයේ විදුහල්පතිතුමිය සඳමාලි අවිරුක්කුල මහත්මිය දැන් මේ මොහොතේ gedara ඉන්න දරුවන් හා සම්බන්ධව දරුවෝ gedara ඉන්නේ දරුවෝ ටිකක් නිදහසෙයින්ට බලාපොරොත්තු වෙන වෙලාවක් මේ කාරණා මේ වෙලාව. බොහෝ තැන්වල අත්‍යවශ්‍ය සේවා රාජකාරී නොකරන දෙමව්පියොත් හැමෝම gedara ඉන්නේ. මම ඔබතුමිය විමසන්නේ ඔබතුමිය මේ අධ්‍යාපන වේදිනියක් විදිහට විදුහල්පතිතුමියක් විදිහට අම්මා තාත්තාගේ වගකීම මොකද්ද මේ වෙලාවේ මේ gedara ඉන්න දරුවොත් එක්ක ගනුදෙනු කිරීමේදී? ඇත්තටම ඒක හරි වැදගත්. අකිත මේ මොකද කිව්වොත් මේ වෙලාව කියන්නේ අම්මලා තාත්තලාට නිවාඩු දරුවන්ට නිවාඩු මේ වෙලාවේදී දරුවෝ සමහර වෙලාවට දෙමාපියෝ කියන දේවල් අහන්නේ නැහැ. එතකොට දෙමාපියන්ට දරුවෝ වදයකුත් වෙනවා. මේකෙදී මොකද නිවාඩුව වැඩිනේ. දැන් දෙමාපියොන්ට මොනවා හරි يعني අපි දුම් කාටුන් බලන්න දෙනවා. ඒකත් දිගටම බලලා නතර කරන වෙලාවන් දෙමාපියන්ට තියෙනවා. ඒක නතර කරන්නේ නැති අවස්ථාවන් වලදී ඇත්තටම නම් දේවල් ඇතුලේ දරුවන්ට හිංසනයක් ඇති වෙන්නත් අවස්ථාව තියෙනවා. එතකොට ඒ නිවසේ ඇති වෙන හිංසනය දෙපැත්තේම දෙමාපියන් දරුවෝ ඒ වගේ ප්‍රචණ්ඩ අවස්ථාවන් වලට මුහුණ දෙන්න පුළුවන්. මේ හැම අවස්ථාවක්ම හිතලා බලලා දෙමාපියන්ට මං හිතන්නේ වගකීමක් තියෙනවා මේ අවස්ථාවේදී මේ දෙන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දෙන තාක්ෂණය උපයෝගී කරගෙන මේ ඒ අධ්‍යාපනික වැඩසටහන් වලට මේ දරුවන් යොමු කරන එක අනිවාර්යයෙන්ම ඒ මොනවාද ඒ තාක්ෂණය උපයෝගී කරගෙන ඒ ආධාර කරගෙන කරන ලබන වැඩසටහන් අධීක්ෂණය යටතේ දෙමාපිය අධීක්ෂණය යටතේ බෙහෙවින්ම ලේසි කරන්න. මොකද හේතුව මේ දවස්වල දෙමාපියන් ඉන්නේ ගෙවල් වල නිදහසේ. එතකොට වෙනදාට වැඩ රාජකාරී නිසා අත්හැරෙන දරුවන් මේ දැන් මේ කාලේ ඉතාමත්ම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ඒ දරුවන්ගේ ඒ අධ්‍යාපන කටයුතු සඳහා ඒගොල්ලන්ගේ අධීක්ෂණය. මෙයාලා මොනවද කරන්නේ මොනවද කරලා තියෙන්නේ ඒ වගේ දේවල් බලන්න. ඉතින් මම දෙමාපියන්ට කියන්නේ මේ වෙලාව ආශිර්වාදයක් කරගන්න. මේ තාක්ෂණය යොදා ගන්න. මේක ආශිර්වාදයක් කරගන්න. මොකද එදා දරුවෙක් තාක්ෂණය පාවිච්චි කරා නම් ස්මාර්ට් ෆෝන් එක පාවිච්චි කරා නම් වෙන වෙන දේවල් වලට අද ඒ දරුවාට මං හිතන්නේ හැම දෙයක්ම අමතක වෙන්න ඕනේ. මොකද දැන් තාක්ෂණයෙන් දෙන්නේ අධ්‍යාපනය. ඉතින් එතකොට විනෝදය එතෙක් කැප කරපු ඒ කාලේ කැප කරපු දරුවා අද මේකේ වටිනාකමක් එයාලට දැනෙනවා මේ තාක්ෂණය උත්සේ මේ අධ්‍යාපන කටයුතු දියත් කරන නිසා ඒකේ ඒවා ලබා ගන්න. හැබැයි දෙමාපියන්ට ලොකුම වගකීම තියෙන්නේ ඒ අයගේ අධීක්ෂණය යටතේ මේ තාක්ෂණය හරි විදිහට ඒ දරුවට ලබා දෙන්න. ජාතික පාසල් අධ්‍යක්ෂතුමනි කිසලිනගමගේ මැතිනි ඔබතුමනුත් මේ රටේ ප්‍රධාන ජාතික පාසල් ගණනා විදුහල්පතිවරයෙක් වශයෙන් කටයුතු කළා. මම මේ ප්‍රශ්නේ අහන්නේ දැන් මම මේක අහන්නේ එක පැත්තකින් තාත්තා කෙනෙක් විදිහට. දරුවන්ට කාලසටහනක් හුරු කිරීම කොහොමද මේ වෙලාව වැදගත් වෙන්නේ? එහෙම නැත්නම් දරුවන්ගේ මේ gedara ඉන්න කාලය නිසි පරිදි කලබලාකරණය කරගැනීමේ උපදෙස මොකද්ද ඔබතුමා ලබා දෙන විදිහට? ඇත්තටම දරුවෝ මුලින්ම මේවා නිවාඩු වෙනකොට 80%ක් දරුවන්ට ඇති වුණ හැඟීම හරි ෂෝක්කි. මොකද ඕනෑම දරුවෙකුට අපි කොච්චර දැනුම දෙන්න හැදුවත් බහුතරයක් විනෝදයට, විවේකයට, ක්‍රීඩාවට ලැබි. ඒතකොට ඒ ළමයින්ට මුලින්ම ඇති වුණ අදහස නම් COVID-19 වල බරපතලකමට වැඩිය අපිට වේගයල සමහර ගුරුන්ටත් ඒ අදහස එන්නේ නැති. එහෙත් ඔබතුමා හුව විදිහට කොහොමද මේක නිරවුල්ව අපි මැනේජ් කරගන්නේ පාලනය කරගන්නේ කාලසටහනක් තුළ? ඒක එකක් නිවසේ අර විශාඛ විද්‍යාලපතිනි කිව්වා වගේ අපේ කාලසටහන පිළිබඳව අපි දෙගොල්ලන්ටම අවබෝධය තියෙන්න ඕන. උදේ නැගිටීම සිට දැන් අද දෙමව්පිය නැගිටින්නේ 9:00 10:11 නැගිටින කොටසක් ඉන්නවා. සමහර විට නින්දට යන්නේ රාත්‍රී 11:12 වෙලා වෙනසත්ෙත් ඒ වගේ කාද කාලසටහන දෛනික ජීවිතයත් එක්ක උගාක් වෙනස් වෙනවා. බහුතර වෙනස් වෙනවා. අනේ ඒක තුල හරි. අපිට 11 වෙනකන් හිටියෙමින් උදේ 9 නැගිටිනා 9 ඉඳලා කොහොමද අපි වැඩේ කරගෙන යන්නේ කියලා. ඒකට හොඳ උදාහරණයක් තමයි දැන් අපේ ආරම්භ කරන රූපවාහිනී නාලිකා දෙකේ නිශ්චිත වැඩසටහනක් වැඩ මාලාවක් ටයිම් ටේබල් එකක් තියෙනවා. එතකොට ඒ එතකොට අපි දන්නවා අපේ 9 ළමයා කොයි වෙලාවටද රූපවාහිනී ඉදිරියට එන්න ඕන.
දහය ළමය උසස් පෙළ ළමය කොතෙන්ට දෙන්න ඕන ශිෂ්‍යත් ළමය කොතෙන්ට දෙන්න ඕන මම මේ කෙනෙකුට මේ මම එනවයි කියලා දැනුවත් වෙච්ච කෙනෙක් මට කතා කරලා කිව්වා දැන් ඔන්න ශිෂ්‍යත්වයට අපේ ළමයි මරවන්න දෙමව්පියෝ ආයිත් පටන් ගත්තා කියලා අපි දිනයක් නැතුව හිටියා දැන් විභාග කොමසාරිතුමා කිව්වා අගෝ එහෙම තියෙනවයි කියලා ඇත්තටම පීඩනයක් සමහරලාට අපි දෙන්නේ ඉතින් මේක අවම වෙන්න ඕන ඒ කාලසටහන තුළ තියෙන්න ඕන දැන් මේ channel එකක් ආරම්භ කරාමත් ඒකිනුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ දැනුම පොවන්න අනිකුත් විශේෂංගක් තියෙනවා සතුට විනෝදයක් තියෙනවා දැනුම කියන්නේ විශානුබද්ධ දැනුම විතරක් නෙවෙයි ලබා ගත හැකි තවත් දැනුම් ප්‍රාභාරයක් තියෙනවා අපි ගරු අමාත්‍යතුමාත් එක්ක ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පළවෙනි සාකච්ඡාවේදී අපි මාධ්‍ය ප්‍රධානීගේ කතා කරනකොට දැනුවත් කරේ මෙතෙන්දී අපි කියමු රටතරේ වැදගත් ස්ථාන පිළිබඳව ලෝකයේ වැදගත් ස්ථාන පිළිබඳව දැනුම ලබා ගන්න තියෙන තව මාර්ග පිළිබඳ ආහාර අවධානයක් විශේෂයෙන් අද මේ තියෙන කෘෂිකර්මයේ පිළිබඳව පැලයක් වවන එක පිළිබඳව මෙන්න මේ සියල්ලම සම්මිශ්‍ර වූ කාලසටහනක් අපි හදාගත්තොත් ඒක මම හිතන්නේ ග්‍රහණය කරගන්න කැමති වේ පහසුයි අපේ දුරකථනයෙන් මොහොමඩ් මහත්මයා බැල්ලම්පිටියෙන් සිට ආමන්ත්‍රණය කරනවා ආයුබෝවන් කතා කරන්න ආයුබෝවන් මහත්මයා ඔබට ඇමරත් බාලුත්තර දත් වේවා එසේම ඔබතුමාටත් කතා කරන්න අමාත්‍යමයේ බදින් අහන්න ප්‍රශ්නයක් තියෙනවා මගේ දුව දැන් අවුරුදු අවුරුද්දේ දෙසැම්බර් මාසේ 28 වෙනිදා මම ඇප්ලිකේෂන් එකක් දැම්මා මගේ දුවට මම ඇප්ලයි කරා ග්‍රේඩ් 8 වලට ජනවාරි මාස අටවෙනිදා විභාග ගත්තට පස්සේ ඔයාලගේ ඇප්ලිකේෂන් එක අපි අමාත්‍ය මිනිස්ටි වලට යවලා තියෙන්නේ එහෙන් ආවට පස්සේ තමයි මම දුව ඉදුවට ටීච් එකක් දෙන්න පුළුවන් කියලා කිව්වා මේකේ මොකද පොලි ඉතින් මම දැන් දෙදුම් පාරක් විතර ගියාම යාළුවෝ තාම අමාත්‍යෙන් ආවගේ රිසල්ට් ආව නැහැ කියලා. දැන් මම කලින් හිටියේ පානදුරේ. දැන් මගේ ලොකු දුවගේ එයා බෙදාපාර උසස්තම විභාග ගන්නවා. එයාගේ ප්‍රධාන ට්‍රාන්ස්පෝර්ටේෂන් ප්‍රශ්නෙින්ද තමයි මම මේ පිළියට ආවේ වෙල්ලම් පිටියේ. දැන් මෙතනින් නවලිය දැන් කිලෝමීටර් 6 යන්නේ බම්බල පිටිය යන්න කියන්නේ. ඒකින් එයාගේ අර ඒක අද ඒකින් තමයි මම මෙතන පිළියට ආවේ. දැන් මගේ දුවෝ තාම ස්කෝලේ මම ස්කෝලේ අකල්පිත ස්කෝලෙන් අයින් කරලා තාම තියාගන්නව ස්කෝලේ ගල් දුවෝ පොඩ දාන්න බැරි වුණා. හොඳයි පැහැදිලි. මොහමඩ් මැතුමනි දැන් අපි කණගාටු වෙන ඇත්තටම දරුවා 8 වෙනිදා ජනවාරි මාසේ සමුක පරීක්ෂණයට ගිහිල්ලා මේ දක්වාම ඉගෙන මාර්තු 12 අපි පාසල් පද්ධතිය නිවාරු දෙන්නේ ජනවාරියට පෙබරවාරියට මාර්තු වට ඉගෙන මාස දෙකකුත් දවස් 4ක් දරුවට පාසලක් නැතුව ගෙදර ඉඳීම අතවශ්‍යම හොඳ කටයුත්තක් නෙමෙයි. හැබැයි පුද්ගලිකව මටවත් ඒතර මේ ජාතික පාසල් අධ්‍යක්ෂකතුමා ආවේ මාර්තු මාසේ පළවෙනිදා චන්ද්‍රසේකර මැතිතුමා අද රාජලේකම්තුමා තමයි එදා ජාතික පාසල් අධ්‍යක්ෂ වශයෙන් හිටියේ. එතුමාටවත් පුද්ගලිකව එක දරුවෙක් පිළිබඳව මේ පූර්ව අධ්‍යයනයක් නැතුව තොරතුරක් ගැන කියන්න බෑ. නමුත් මට මොහොමඩ් මැතිතුමාගේ ටෙලිෆෝන් දුරකථන නම්බරය දෙනවා කියන්න පුළුවන්ද කරුණාකරලා? අරතු අපි ලබා ගමු අපිට. මම ඒ ඔබතුමාගේ නම්බරය ගන්නම්. පාසල් පද්ධතිය පාසල් නැවත විවෘත වීමේ කාල සීමාවත් එක්ක අපි ඔබතුමාව අමතන්නම් මේ බරපතල ගැටලුවක් පවුල කියන ඒකකයේ ඇතුලේ සිද්ධ වෙලා තියෙන බව අපි තේරුම් ගන්නවා. ඒක කාගෙන් හෝ ප්‍රමාදයක් කියන්නේ ඒක විදුහලේ ප්‍රමාදයක් හරී අමාත්‍යංශ ප්‍රමාදයක් හරී වෙන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රමාදය පිළිබඳව මම අමාත්‍යවරයා විදියට ඔබතුමාට ප්‍රසිද්ධියේ කනගාටු පළ කරනවා. ඒතරින් මම කියන්න ඕන තව එකක්. දැන් අපි දැන් ලංකාවේම ජාතික පාසලකට දරුවෙක් වතුල් කරගන්න නම් අධ්‍යාපන අමාත්‍යංශයේ අවශ්‍ය අවශ්‍යලා තියෙනවා. දැන් මේක ප්‍රතිපත්තිමය වශයෙන් බරපතල වැරද්දක් මේ වෙන්නේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ දැන් මෙතුමිය විශාක විද්‍යාලයේ විදුහල්පතිතුමිය අපේ අතරේක ලේකම්තුමා හිටපු නාලන්දේ විදුහල්පතිතුමා අපේ අධ්‍යක්ෂතුමා හිටපු ආනන්දේ විදුහල්පතිතුමා මේ කොමසක්තුමා විදුහල්පතිතුරෙක් හිටියේ නැහැ නේද? කෙටි කාලයක් ඉඳලා තියෙන කෑගළු විද්‍යාලයේ පින්නවල ඒ විදුහල්පතිතුරවසෙ. ඉතින් බලන්න දැන් මේ ඔක්කොම ජාතික පාසල්නේ. හැබැයි මේ හැම ස්කූල් එකම පළවෙනි වසරේ දරුවන් අතුලත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණේ තියන්නේ පාසලේ. හැබැයි පසු කාලීනව රකිත
දෙක තුන හතර 11 වෙනි ශ්‍රේණිය දක්වා දරුවන් තුලත් කර ගැනීම ඉසුරු පාඩ බාර දෙලා දෙනවා ජාතික පාසල් වල. මේක ප්‍රතිපත්තිමය වැරද්දක් නෙමෙයි මේක ඇතුලේ. ඒ අමාත්‍යංශයේ ඇමතිවරයාගේ හෝ ජාතික පාසල් අධ්‍යක්ෂකවරයාගේ හෝ අමාත්‍යංශ ලේකම්වරයාගේ හෝ අවසරය අතරමැද පන්ති සඳහා ජාතික පාසලට මොකටද අවශ්‍ය? විදුහල්පතිවරයා හෝ විදුහල්පතිතුමිය ග්‍රේඩ් 1 ඉන්ටර්වියු එක කරනවා නම් ඇයි අනිත් එක කරන්න දෙන්න බැරි? දැන් මේ ප්‍රතිපත්තිමය වැරද්ද අපි නිවැරදි කරනවා. නිවැරදි කරනවා. ඒකට යම් ක්‍රයිටීරියක හදලා ඒක කොහොමද අපීල් කරන්න කියලා කියන හදන විතරයි අපි කරන්නට ඕනේ. එහෙම නැතුව මුළු ලංකාවෙම මේ දෙමෝපියෝ ඉසුරු පායට එන්න ගියොත් එහෙම අර වෙම්ඩි මේ කොලෙජ් එකේ ඉඳලා යාපනේ මේ පැත්තෙන් දෙබරවව ජාතික පාසල දක්වා දරුවෝ එන්න පටන් ගත්තොත් ඔබ හිතනවද මේ අධ්‍යාපන මාත්‍රෙන් වෙන කිසි දෙයක් කරන්න පුළුවන් කියලා? ලෝක අනිත් රටකට කියනවා. ඉන්දියාවේ අධ්‍යාපන මාත්‍රෙන් නිර්දේශ අවශ්‍ය වුණා නම් දරුවෙක් ජාතික ඉස්කෝලේකට දාන්න බිලියන 1.3ක් නිව් ඩිල්ලි එන්න එපා අධ්‍යාපන නැවත හම්බෙන්නේ. ඉතින් ඒක වැරදි මේ තීන්දුවක්. ඒ වැරද්ද ඉතිහාසයේ උනේ කාගෙන්ද කියන එක අපි හොයන්නේ නැහැ. අපට අදාළත් නැහැ. හැබැයි රකිත අපි මේ වැරද්ද හදනවා. ලබන අවුරුද්දේ ඉඳලා. අමතුමනි මේ රටක් වටින පොතක් පිළිබඳ ඔබතුමාගේ සංකල්පය දැන් මේ අපි ගෙදර ඉන්න දරුවෝ ගැන කතා කරපු හින්දා අපි දැක්කා. මොමුනේ කතා කරා වැඩි වෙයිද ඔයගොල්ලෝ උත්තර දුන්නු? නෑ අමතුම අම්නමුත් අපි මේ ප්‍රශ්නේ විමසන්න වෙනවා මට. දැන් ඇත්තටම රකිත ඒක මේ අපි දැන් දරුවෝ නිවාඩු කාලේ දීර්ඝ නිවාඩු කාලයක් අර කිව්වා වගේ අපේ විදුහල්පතිමිය කිව්වා වගේ ගෙදර ඇතුලේ ඇත්තටම දරුවා ඉන්නේ නිවාස අඩස්සියක. දැන් ඌට අල්ලපු ගෙදරට කියලා සලං කරන්නත් විදියක් නැහැ. ගෙදර බොහෝ වෙලාවට අපේ මුළු ජනගහනයෙන්ම රකිත 80%කට වගේ විතරයි රූපහානි යන්ත්‍ර එකකට වඩා තියෙන්නේ. ඒතර 92%ක්ම එක රූපහානි යන්ත්‍රයක් වටා තමයි ඉන්නේ. ඒතර ගෙදර ඇතුලේ මේ තාත්තට ඕනේ එක channel එකක්. අම්මා තව channel එකක්. ආත්තම්ම ගෙදර ඉන්නව නම් ආත්තම්ම අගමිකට සඳහා තව channel එකක්. ලොකු පුතාට අවශ්‍ය channel එක නෙමෙයි පොඩි පුතාට ඕනේ. දූට තව එකක්. එහෙනම් මේක විශාල අර අපේ විදුහල්පතිතුමිය කිව්වේ ඒකයි. මේ ඇතුලේ යම් මේ අසහනකාරී තත්ත්වයක් මෝදු වෙනවනේ කියලා ලක්වන්න බෑ. ඉතින් මේක අනපේක්ෂිත තත්ත්වයක්. ඉතින් අපි ආණ්ඩුවක් විදියට මේ ජාතික සෞඛ්‍ය රෝගී රාජ්‍යයක් වෙනුවෙන් පෙනීන අතරේ අපි හිතුවා අධ්‍යාපන අමාත්‍යංශය සහ ජාතික පුස්තකාල සේවා සංගමය එකතු වෙලා මේ ගෙදර ඉන්න දරුවෝ 140 ගානට අවස්ථාවක් දෙන්න අපි දැන් මේ කාලය කැප කරමු, ආයෝජනය කරමු, පොතක් ලියන්න. ඒ කියන්නේ අපේ දරුවෝ අපේ ඉන්න හැම දරුවෙක්ම රටක් වටින දරුවෙක්. මේ හැම රටක් වටින දරුවෙක්ටම තියෙනවා රටක් වටින කතාවක් අපේ ඇතුළේ හිර කරගෙන. අපි ශිෂ්‍යෝ කාලෙත් අපිට තිබ්බා රකිතරත් එක දින්න. ඉතින් මන්ට මගේ ජීවිතේ මම එහෙම පොත් ලියපු කෙනෙක් ඉස්කෝලේ ඇතුළේදී. එතකොට ඒ රටක් වටින හැම දරුවෙක්ටම තමන්ගේ පපුවේ තියෙන රටක් වටින කතාව රටක් වටින පොතක් විතර ඉල්දක්වන තමයි අපි මේ ආරාධනා කරන්නේ. ඒතර ඒක මේ අපේ පාසල් පද්ධතියේ තියෙන දරුවෝ ටික 143 විතරක් නෙමෙයි. අපි පිළියෙන් වල ස්වාමීන් වහන්සේලට. එහෙමනම් කතෝලික පාසලේ අර සෙමිනේරි අධ්‍යාපනය ලබන ඒ ශිෂ්‍යයන්ට. ඒ විතරක් නෙමෙයි. ජාත්‍යන්තර පාසල් දරුවෝ පවා. අපි මේක ලෝකෙට පරමාදර්ශයක් දෙන්නේ. ඒ කියන්නේ මේ ඔක්කොම එකතු වුණාම මිලියන 5ක් විතර මම මුලින් කිව්වා වගේ. මෙයාට අවස්ථාවක් දෙනවා අර රටක් වටින කතාව පොතක් විතර පරිවර්තනය කරගන්න කියලා. ඒතර ඉස්කෝලේ දැන් විසාක විදුහල්පතිතුමිය මණ්ඩලයක් පත් කරනවා. විසාක විද්‍යාලේ දරුවෝ අපි තනක පොත් දරුවෝ විසාක විද්‍යාලේ ඉන්නවා දැන් 5500ක් දරුවෝ ඉන්නවා. ඉතන පොත් 1000ක් ලිව්වා කියලා. ඉතන 500ක් ලිව්වා කියලා. ඉතන විසාක විද්‍යාලේ මේකෙන් මුද්‍රණය කිරීම සඳහා සුදුසු පොත්. ඒක නවකතාවක්, ඒක කෙටි කතාවක්, ඒක පද්‍ය සංග්‍රහයක්, පරිවර්තනයක්, නාට්‍ය පිටපතක්, පරිශ්‍රණයක් මොන හරි වේවා. තෝරගන්නවා පාසලෙන් හොඳම පිටපත් ටික. ඒක එවනවා කලාපෙට මුද්‍රණය සඳහා තෝරගත්තු කලාපේ මණ්ඩලයක් විසින් ඒක තෝරලා තමයි අවසාන වශයෙන් ජාතික මණ්ඩලයකට එන්නේ. ඉතින් පුස්තකාල සේවා මණ්ඩලයක අනුග්‍රහයෙන් සිද්ධ කරනවා ජාතික මට්ටම් අපි තෝරගන්නවා අවම වශයෙන් පොත් 10000ක්. අපේ පාසල් පද්ධතියේ පාසල් තියෙන 10167යි. 10167ක් පාසල්. හිතන්නකෝ අවම වශයෙන් පොත් 10000ක්. එතකොට මේක ලෝකෙ කිසි රටක එතෙක් මෙතෙක් ඉතිහාසයේ එක දවසක පොත් 10000ක් එළිදැක්වීමක් වෙලා නැහැ. අපි මේ සැප්තැම්බර් මාසේ සාහිත්‍ය මාසේ අපි බලාපොරොත්තු වෙනවා මේ පොත් 10000 එළිදක්වන්න. ඊ-බුක්ස් විදියට නූතන තාක්ෂණය ඇතුලේ මේක අන්තර්ජාලයේ තැම්පත් කරන්න. මේනොත් හොඳම පොත් 100 තෝරගෙන අපි රාජ්‍ය සම්මාන දෙන්න. ඉතින් ඒ නිසා මම හිතනවා මේක ලෝකෙ
දැන් ලෝකේ මුළු ජනගහනය බිලියන 7කට පොඩ්ඩක් වැඩි මෙන් බිලියනයක් දරුවෝ ඉන්නේ පාසල් පද්ධතිය ඇතුලේ ලෝකේ බිලියනයක් දරුවෝ ඉන්නේ පාසල් පද්ධතිය ඇතුලේ අපේ ජනගහනය මිලියන 22යි 22ට ආසන්නයි අපි දරුවෝ මිලියන 5ක් ඉන්නවා මේ ඇතුලේ ඉතින් එතකොට මේ දරුවන්ට මේක ස්වර්ණමය අවස්ථාවක් ලෝක තුන ලැබෙන ඒ වගේම ජාත්‍යන්තරයට අපි කියනවා බලන්න අපි කොයිතරම් කෘතවේදී කොයිතරම් මානවිතවාදී කොයිතරම් ශීලාචාර ජාතියක්ද දැන් අපිට නොයෙක් චෝදනා කරා මානහිම් අපි ගණන් ගන්නෑ අපි ගෝත්‍රිකයි නොයෙක් දේවල් කියනවා දැන් බලන්න මේ වෙලාවේ අපි මේ රට තුල හිර වෙච්ච විදේශිකයාගේ දරුවත් අපි අපේ දරුවෙක් විදියට පිළිගන්නවා එතන මේ අවස්ථාව දෙනවා මේකේ ඉන්න ලෝකේ පළවෙනිම තර ලැබෙන අවස්ථාව මේක මේක ගිනස් වාර්තාවක් අපි ගිනස් ආයතනත් එක්ක සාකච්ඡා කරා මමත් අපේ කණ්ඩායමත් ඒ ගිනස් ආයතනත් කියනවා මේක මෙවැනි වාර්තාවක් මෙතෙක් කල ලෝකේ පිටවලා නැහැ කියලා වාර්තාව කියන එක දෙ පැත්තකට දැම්මත් අපිට මේ කාලයේ හොඳ ආයෝජනයක් ඔබේ කතාව රටගෙන මේ මගේ දුරකථනය මම එළියෙන් තිව්වා දැන් මගේ ළඟ තිනෝ අම්මලා තාත්තලා එවපු පින්තූර අද එහෙමද අපි දැක්කනේ දවල් කියන්නේ 100කට 200කට වැඩිය තිනෝ අර වැඩාල්ලන නැකතේ ඊ රෑ 10:43ට දරුව පොත් ලියන්න පටන් අරගෙන ඉතින් ඒක පළවෙනි ශ්‍රේණි දරුවා වෙන්න පුළුවන් මේ 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 රකිත පළවෙනි ශ්‍රේණි දරුවා පිටු දෙකක පොතක් වෙන්න පුළුවන් නේ අපිට ඒක ඒක අකුරු කොයි තරම් දෙක පිටු ගන්න කොයි තරම් අදාළ නැහැ අපි උත්සාහය යගේ කරන්නේ නිසා අපි රටක් විදිහට මම හිතනවා මේ අවස්ථාවේ සතුට වෙන්න ඕන මේ අපි සියලු දේම ඍණාත්මකව බලන පැයක නෙගටිව්ලි බලන පැයක අපි දරුවෝ පොසිටිව් තැනක ධනාත්මක තැනකට දරුවෝ ටික ගේන්න මේ උත්සාහය ඇතුළේ අපිට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා එතකොට මට මතක් වෙන අර පැරණ ගීතයේ විපත පවා සැපතට හරවාගෙන පෙරටම යමු ලංකා කියන ගීතේ මට මතක් වෙන අපිට දොරකතරෙන් මාතරෙන් ප්‍රසන්න මහත්මයා කතා කරනවා ආයුබෝවන් කතා කරන්න විද්‍රත් මණ්ඩලෙන් අවසරයි මගේ ගැටළු ඉදිරිපත් කරන්න විභාග මොසාරතුමාට ඔව් මගේ ප්‍රශ්නේ තමයි දැන් විභාගයේ මේ ළමයින්ට පැන නිර්දේශය සහ නව නිර්දේශය කියලා කොටස් දෙකක් තියෙනවා නව නිර්දේශ ළමයින්ගේ විෂය කරුණු සම්පූර්ණයි කියලා සම්පූර්ණ නැහැ කියලා කියන්නේ පැන නිර්දේශ ළමයින්ගේ විෂය කරුණු සම්පූර්ණයි කියලා කියනවා එතකොට පැන නිර්දේශ ළමයින්ට ප්‍රොඩක්ෂන් පන්ති වලට යන්න වෙන්නේ නැහැ මේ දවස්වල අනිත් එක තමයි දැන් මේ වගේ දැන් විෂය කොටස් ඉවත් කිරීම සිදු කළහොත් පැන නිර්දේශ ළමයින්ගෙන් හරි නව නිර්දේශ ළමයින්ගෙන් හරි අර්බුදයක් මතුවෙන්න පුළුවන් නේද එක පේපර් මං අහන්නේ පේපර් දෙක සම්බර මට්ටමින් ගෙනිය යුතුද නැත්නම් අර්බුදයක් මතුවෙන්න පුළුවන් නේද එක නිර්දේශ කට්ටියකට හොඳයි පහදෙලි ඔබතුමාගේ ප්‍රශ්නේ අපි ඊට පිළිතුරු ලබා දීමට පෙර මට අවසර දෙන්න කොමසජනරතුමා අපි කටි විරාමයක් ලබා ගන්න අපි සංවාදයේ සමගින් සජීව ලෙස සම්බන්ධව සිටින්නේ